කලින් කාලට ගේක් යනා කරලියට ආවෙත් නැහැ. හැමදාම කරලියට ආවෙත් කරලියේ හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපති. ඉදිරියට මේ නායකත්වය දෙන්නේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් තෝරාපත් කරගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉඳලා ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් වෙනත් පක්ෂ සැකයක් ඇති කරගත යුතු නැහැ. අපි ජනතාව ඉල්ලන, ජනතාව විශ්වාස කරන සුදුසුම පුද්ගලයා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා. හැබැයි මම අහන්න කැමති UNP ජනාධිපතිවරණ අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාද? සජිත් ප්‍රේමදාස අගමැතිතුමාද? එහෙම නැත්නම් නවීන් දිසානායක මැතිතුමාද? හරු ජයසූරිය මැතිතුමාද? අද UNP එක ඇතුලේ තියෙන බෙදීම් තුල UNP එකට අපේක්ෂකයෙක් හොයාගන්න බැරුව ඉන්නේ. අපි ගැන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපිට ඉන්නේ එක නායකයයි. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන කාරණාව ඉතාම පැහැදිලි ඉදිරියටත් ඒ ආකාරයට. ඒ කියන්නේ ඔබතුමා කිව්වේ ජනාධිපති අපේක්ෂකයා ගැනද ඔබතුමා කිව්වේ? ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරා ගැනීම සහ නායකත්වය ලබා දීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සිදු. හරි අසාධාරණයි ඔබතුමා. අරගොල්ලන්ගෙන් කියන්නේ කියලා ඔබතුමාලාට හරියට උත්තරයක් දෙන්න. අපේ ප්‍රශ්නයක් නෑ. අපේ නායකය මහින්ද රාජපක්ෂ ජනාධිපති. කවුද UNP ගේ නායකය? නෑ කන්ෆර්ම් කරන්න නෑනේ. එතුමා කවුද UNP ගේ නායකය කියලා කියන්නේ නෑනේ. හරි මම ඔබේ ප්‍රශ්නෙට පැහැදිලිව උත්තරයක් දෙන්නම්. ඔබ කියන්න ආණ්ඩුවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ජනවාරි 2019 ජනවාරි 8 වෙනිදාන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තරඟ කරනවා නම් ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. එසේ නොකළ 2019 වර්ෂයේ ජනාධිපතිවරණයක් වෙනවා. ප්‍රකාශයට පත් වූවාම අපි අපේ අපේක්ෂකයා නම් කරන්න. එතකන් ඔබ හිතා ගන්න ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දෙනවා.